ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් ලෝක කුසලාන තරංගාවලියේ මේ යුනිට උණුසුම එන්න එන්න වැඩි වෙනවා. මොකද තරංගාවලියේ මැද භාගයේ තරංග මේ යුනිට පැවැත්වෙන නිසා. ඉතින් අද දිනේදී පැවැත්වෙන්නේ 26 වන තරඟේ ඒ පාකිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර. ඉතින් ලෝක කුසලාන තරංගාවලිය ගැන නිරන්තරයෙන් අපේ නාලිකාව හරහා ඔයාලා වෙනුවෙන්ම තොරතුරු ගෙනාවා. ඉතින් අද මගේ වීඩියෝ එක මෙම ලෝක කුසලාන තරංගාවලිය ගැන කිසිදු තොරතුරක් කියන්න නෙමේ ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියක් කියන්න අද වීඩියෝ එක කරන්නේ. මේ යුනිට ලංකා ප්‍රීමියර් ලීග් 2020 තරගාවලිය අදියර 4ක් පවත්වා අවසන් ඒ අතරින් අදියර 3කදීම ජැෆ්නා කණ්ඩායම විසින් සූරතාවය දිනා ගැනීමට සමත් වුණා. ඒ වගේම නිමා වුණු LPL තරගාවලියේදී සූරතාවය දිනා ගැනීමට සමත් වුණේ කැන්ඩි කණ්ඩායම විසින්. ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල නොවන වශයෙන් දැනුම් දී තිබුණා T10 තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් මාසයේ පවත්වන බවට. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ මෙම වසරේ අනිවාර්යයෙන්ම දෙසැම්බර් මාසයේදී T10 ලීග් තරගාවලිය පවත්වන බවටයි. එදී ලංකා ප්‍රීමියර් T10 තරගාවලිය ක්‍රීඩක වෙන්දේසිය 2023 නොවැම්බර් මාස 10 වෙනිදා පවත්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තොරතුරු සඳහන් කොට තිබෙනවා. ඔවුන් සඳහන් කරන ආකාරයට තරගාවලිය පැවැත්වෙන්නේ දෙසැම්බර් මාස 12 වෙනිදා සිට 23 වෙනිදා දක්වා. ලංකා ප්‍රීමියර් ලීග් 2020 තරගාවලිය සඳහා සහභාගී වුණේ ක්‍රීඩා කරේ කණ්ඩායම් 5ක් පමණයි. මෙවර T10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් ක්‍රීඩා කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඉතින් T10 තරගාවලිය පිළිබඳව උණුසුම් පුවත් තවමත් අප වෙත ලැබීමට දින එම තොරතුරු ලැබුණ ගමන්ම ඔයාලා වෙනුවෙන්ම අලුත්ම වීඩියෝ එකකින් එම සියලු තොරතුරු ගේන බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට් පිටියේ උණුසුම් පුවතක් සමගින් අපි නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී දවසක්.